Hello yaluwani. ඔන්න අපි ප්‍රංශේ ඉඳගෙන ඉන්දියාප්ප හදන විදිය. මොකද ප්‍රංශේ ඉන්නකොට ගොඩක් අය කාර්යබහුලයිනේ. ඉතින් අපි ලේසිම ක්‍රමේ තමයි MDK ඉන්දියාප්ප පිටිවලින් තමයි මේ ඉන්දියාප්ප හදන්නේ. ඉතින් අදත් මගේ පොඩි පුතා එක්ක අපි ඉන්දියාප්ප හදමු. ඉතින් යාළුවනේ මේ MDK රතු ඉන්දියාප්ප පිටි මිශ්‍රණයක් තියෙන මේකේ. ඉතින් මේ මිශ්‍රණයට මම වතුර මිලිලීටර් 500ක් එකතු කරගත්තා. ඒත් ඔයගොල්ලන් අනද්දී ඔයගොල්ලන්ගේ අතේ ප්‍රමාණයට අනන්න වැඩිය. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේක කොහොමද අනාගත්තේ. අන්න මේ ගානටම ඔයගොල්ලන්ත් අනාගන්න. එතකොට මිශ්‍රණය ඉන්දියාප්ප වංගෙඩියෙන් ලේසින් අපිට මිරිකන්න පුළුවන් විදියට. ඉතින් මගේ පොඩි පුතත් මට සහාය දෙනවා දැන්. එයාත් තව චුට්ටක් අනනවා ඕක. එයත් හරි ආසයි මේ වගේ වැඩවලට. ඉතින් අනලා ඉවරයි. ඉතින් ඊට පස්සේ දැන් අපි ඉන්දියාප්ප තට්ටු වලට තෙල් දානවා. එකපාරයි තෙල් ගන්න ඉන්දියාප්ප තට්ටුවට හැමතිස්සම ගන්න නෑ. ඒකේ ඉන්දියාප්ප පළවෙනි මේකට තඹ ගත්තී එකපාරයි අපි තෙල් ගන්නවා. දැන් බලන්න ඒක එච්චර තදටම නෑ. මෙයාට ලේසියෙන්ම ඒක මිරික ගන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔක්කොම ඉන්දියාප්ප තට්ටු වලට මෙයා මිරිකනවා. මේක තමයි ඉතින් යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, ඇමරිකාවේ ලේසිම විදිය ඉන්දියාප්ප හදාගන්න. ඒ මිශ්‍රණයේ තියෙන්නේ අතේ මිරික ගන්න පුළුවන් ප්‍රමාණයට තමයි ඒක තියෙන්නේ. පේනවනේ හොඳට මිරිකලා තියෙනවා කියලා ඒක. එයා ඉතින් ඒක හරි ආසාවෙන් කරන්නේ. ඔන්න ඉතින් අපි ඉන්දියාප්ප ටික තැම්බෙන්න දැම්මා. තැම්බිලා තියෙන දැන් ඉන්දියාප්ප. ඉතින් අපි අපි හිමින් ස්වීට් බස් එක අරගෙන පියානකට හිමින් එකින් එක ගලවලා දාගන්නවා. ඔයගොල්ලන්ට පේනවනේ දැන් ඉන්දියා පිටික ලස්සනට ඇවිල්ලා. ඉතින් යාළුවනේ මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේකට subscribe කරලා like එකකුත් දාලා මේක ඔයගොල්ලන්ගේ යාළුවෝ අතර share කරන්න. ඔන්න ඉතින් යාළුවනේ අද රැට අපි කන්නේ ඉන්දියාප්පයි කූනිස්සු සම්බෝලේ පරිප්පුයි සම්බෝලේ. ඉතින් ආයෙත් අපි තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ව හමු වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක් කියුවා. එහෙනම් අපි ගියා.